ක්‍රිකට් කියන්නේ ආගමක්. ලංකාවේ ක්‍රිකට් සහ ක්‍රීඩා ලෝලීන් පිළිබඳව කරන්නට තිබෙන කෙටිම සහ සාධාරණම පැහැදිලි කිරීම තමයි එය. 16-17 වන සියවස් වලදී එංගලන්තයට පමණක් සීමා වුණු ක්‍රිකට් ක්‍රීඩාව 18-19 යන සියවස් වන විට ලෝකයේ අනෙකුත් රටවල් වලද පැතිර යනවා. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව නොවුනත් දකුණු ආසියාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන්නට ක්‍රිකට් වලට හැකි වෙනවා. මම ඔබට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අමතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේදී යොදා ගන්නා අනෙකුත් ආම්පන්න වගේම ක්‍රිකට් පන්දුවටත් විශේෂ තැනක් හිමි වෙනවා. අද කතාව ක්‍රිකට් පන්දුව නැතිනම් ලෙදර් බෝලය පිළිබඳව ඔබ නොදන්නා කරුණුයි. ඊට කලින් අපෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. බෙල් අයිකන් එක ක්ලික් කළොත් වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් බලන්න පුළුවන්. රැඳී සිටින්න වීඩියෝව අවසාන වන තෙක් මේ ලෙදර් බෝලය පිළිබඳව ඔබ නොදත් කරුණුයි. එක්දස් නම්සිය හැත්ත හතේ මාර්තු මස පාලොස් වන දින තමයි ලෝකයේ පළමු නිල ජාත්‍යන්තර තරගය පැවැත්වෙන්නේ. ඒ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රිකට්වල උපත එංගලන්තය වුණාට මෙම තරගය ජයගන්නේ නම් ඕස්ට්‍රේලියාවයි. ඒ ලකුණු 45 කින් ලෝකයේ පළමු ජාත්‍යන්තර තරගය සඳහා යොදාගත් පන්දුව තමයි ඔබ මේ දකින්නේ. දැනට ලෝකයේ ජාත්‍යන්තර තරග සඳහා පන්දු වර්ග තුනක් භාවිතයට ගෙනෙනවා. SG, ඩියුක්ස් සහ කොකබුරා කියන පන්දුයි. ඒ අතරින් ඩියුක්ස් පන්දුව තමයි වඩාත් පැරණිම පන්දුව වන්නේ. එංගලන්තයේ ට්‍රොන්බෝජී මෙම පන්දුව පළමුවරට නිපදවන්නේ 1971 දී. කොකබුරා සහ එස්ජී පන්දුවට වඩා වැඩි කාලයක් ඩියුක්ස් පන්දුවේ අලුත් බව පවතින්නට හේතුව වන්නේ අනෙක් පන්දුවලට වඩා තද පැහැයෙන් යුක්ත වීමයි. ඒ වගේම මෙම පන්දුව සම්පූර්ණ නිපදවන්නේ අතින්. 1971 සිට 1980 හත කාලය තුළ පැවති සියලුම ලෝක කුසලාන තරඟාවලියේදීම 1971 අනුව නමේ එංගලන්තයේ පැවති එක් දින ලෝක කුසලාන තරඟාවලියේදීද
නිසාම 1991 දී තම රට තුල පවතින සියලුම ටෙස්ට් තරඟ සඳහා මෙම SG පන්දුව භාවිතයට ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරනවා. ඩියුක්ස් සහ කොකමුරා පන්දුවට වඩා විශාල සීමයක් මෙම SG පන්දුවේ තිබෙන නිසා දඟ පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් ලබා දෙනවා. පන්දුවාර 40ක් පමණ පරණ වූ පසුව වේග පන්දු යවන්නන්ට රිවර්ස් ස්විං නැතහොත් ප්‍රතිදෝලණය කිරීමට වැඩි අවස්ථාවක් මෙම පන්දුවෙන් ලබා දෙනවා. නමුත් ක්‍රිකට් ලෝකයේ අංක 1 පන්දුව ලෙස නම් කරන්නේ කොකබුරා පන්දුවයි. 1890 දී ඕස්ට්‍රේලියාවේ නිපදවීම ආරම්භ කළ මෙම පන්දුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරඟ සඳහා භාවිතා කිරීම ආරම්භුනේ 1946 දී. ඒ අලුබඳුන තරගාවලිය සඳහායි. සීමේ එතරම් මෙහුම් ප්‍රමාණයක් නොතිබීම නිසා පන්දු වාර 30 35 යනතුරුම වේග පන්දු යවන්නන්ට හොඳින් මෙම පන්දුව දෝලණය කිරීමේ හැකියාව තිබෙනවා. කොකබුරා පන්දුවේ තවත් විශේෂත්වයක් වන්නේ මෙම පන්දුව මදක් පරණ වූ විට වේග පන්දු යවන්නට ඇති සහය නැතිව ගොස් පිතිකරණය සඳහා යෝග්‍ය පන්දුවක් බවට පත්වීමයි. 1992 සිට 1999 තරඟාවලිය ඇරෙන්නට සීලම ලෝක කුසලාන තරඟාවලිය සඳහා භාවිතා කරනු ලැබුවේ මෙම කොකබුරා පන්දුවයි. වර්තමානයේ වන විට වර්ණ තුනකින් යුක්ත වුණු ලෙදර් පන්දු භාවිතයට ගැනෙනවා. අතීතයේ සිටම දිවා ටෙස්ට් තරඟ සඳහා භාවිතයට ගනු ලැබුවේ රතු පැහැති පන්දුවයි. නමුත් දිවා රාත්‍රියේ එක් දින තරඟ පැමිණීමත් සමග ඇති වූ ප්‍රායෝගික ගැටලු මත සුදු පැහැති පන්දුව භාවිතයට ගැනුණා. වර්තමානයේ වන විට සෑම එක් දින තරඟයක් සඳහාම භාවිතා කරනු ලබන්නේ සුදු පැහැති පන්දුවයි. ඉන්පසු දිවා රාත්‍රියේ ටෙස්ට් තරඟ ආරම්භ වීමත් සමග රෝස පැහැති පන්දුවද භාවිතයට ගැනුණා. ඒ වගේම තවත් විශේෂත්වයක් වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කාන්තා ක්‍රිකට් තරඟ සඳහා භාවිතා කරන පන්දුවේ බර පිරිමි ක්‍රිකට් තරඟ සඳහා භාවිතා කරන පන්දුවේ ප්‍රමාණයට වඩා බරෙන් අඩු වීමයි. ඒ පිරිමි තරඟ සඳහා ග්‍රෑම් 152ක්ද ගැහෙනු තරඟ සඳහා ග්‍රෑම් 142ක්ද ලෙසයි. ඉතින් මේ පිළිබඳව තවත් තොරතුරු අපට කමෙන්ට් කරන්න. ඔබේ දැනුමට අලුත් දෙයක් එකතු වුණා නම් අපව subscribe කරන්න. Like කරලා share කරන්නත් අමතක කරන්න එපා. නවතහමුෙමු මෙවැනි වටිනා වීඩියෝවකින්.